අපි දැන් කතා කරන්නේ පුතේ බිත්ති පුවත්පත් ලිපි පිළිබඳව. මම ඔයාලට මේ දීලා තියෙනවා බිත්ති පුවත්පත් දෙකකට ලියන්න පුළුවන් ලිපි දෙකක්. එකක් තමයි විශ්ම ලෝකය පිළිබඳව. ඒක කියවෙන්නේ කාලය පිළිබඳ ඉතා වටිනා නිර්වචනයක්. ඒ වගේම තව එකක් දීලා තියෙන පුතේ මොහොතක් සිතන්න කියලා. මෙන්න මේ දෙකම අපිට බිත්ති පුවත්පතකට සංගරාවකට පුවත්පතකට යොමු කරන්න පුළුවන්. කියලා බලන්න බලමු අපි කාලය පිළිබඳ ඉතා වටිනා නිර්වචනයක් දීලා තියෙනවා. ඔබ කිසියෙකු වෙනුවෙන් මඟ බලා සිටින විට කාලය ගත වෙන්නේ හිමි. නමුත් ඔබ රැකියාවට යන පරක් වෙන විට කාලය වේගවත් වෙනවා. දුකින් සිටින විට කාලය හරිම අප්‍රියයි. දැන් පාසල් යනකොටත් එහෙමනේ. කාලය වේගේ. දුකින් සිටින විට මේ දවස්වල හරිම අප්‍රියයි. ඒ වගේම තමයි සතුටින් සිටින විට කාලය හරිම කෙටි. ඔබ වේදනාවෙන් සිටින විට කාලය හරි දිගයි. ඔබට එපා වී සිටින විට කාලය හරිම දිගයි. බලන සෑම විටම කාලය කියන එක තීරණය වෙන්නේ ඔබේ හැඟීම් හා මානසික තත්ත්වය මතයි. ඔරලෝසු අනුව නම් නෙවෙයි. ඒ වගේම මොහොතක් සිතන්න දීලා තියෙනවා මම. හොඳම ප්‍රතිචාරය නිහඬව සිටීම. හොඳම ක්‍රියාව ඉවසා සිටීම. හොඳම දඬුවම සමාව දීම. හොඳම උපකාරය පුතේ නිදහස දීම. හොඳම ආදරය පරිත්‍යාගය. හොඳම විසඳුම හැමදේම අනිත්‍ය ලෙස සිටීම. මොහොතක් හිතන්න පුතේ මේ ගැන. මේවත් බිත්ති පුවත්පත් සඳහා අපිට යොමු කරන්න පුළුවන්. ඕන මේක කියවන ඕනම කෙනෙකුට සිතුවිලි විවිධ සිතුවිලි වලට ඔයාලගේ සිතුවිලි නිර්මාණය කරගන්න පුළුවන් මේ ඔස්සේ. අපි දැන් බලමු බිත්ති පුවත්පත් ලිපි වලින් පුතේ තොරතුරු සන්නිවේදනය සඳහා යොදාගත හැකි හොඳම මාධ්‍යය. පාසල් වගේම වෙනත් ආයතනවලත් පොදු මධ්‍යස්ථානවලත් මේ බිත්ති පුවත්පත් දකින්නත් පුළුවන් සකස් කරගන්නත් පුළුවන්. ඕනෑම කෙනෙකුට මේ හරිම වැදගත්. එතකොට අපි බලමු අපේ පාසලේ බිත්ති පුවත්පතක් කොහොමද තියෙන්නේ කියලා. පාසලේ බිත්ති පුවත්පත් තියෙන්න පුළුවන්. පාසලේ විවිධ සංගම් වලින් බිත්ති පුවත්පත් තියෙන්න පුළුවන්. පන්ති කාමරයේ බිත්ති පුවත්පත් තියෙන්න පුළුවන්. ඔයාලගේ පන්ති පාසලේ ශ්‍රේණි ආශ්‍රිතවත් බිත්ති පුවත්පත් තියෙනවා. අංශය ආශ්‍රිතවත් බිත්ති පුවත්පත් තියෙනවා නේද? දැකලා තියෙනවනේ ඔයාල භාවිතා කරනවනේ. අන්න ඒ විදිහට බිත්ති පුවත්පත් අපි භාවිතා කරනවා. ඒවා නඩත්තු කිරීම ඉතාම වැදගත්. ඒ සඳහා තමයි මම මේ ඔයාලට මඟ පෙන්වන්නේ. එතකොට මේ ඔයාල සකස් කරන බිත්ති පුවත්පත් වල ඔයාලට ලබා දෙන ලිපි හා රසවින්දනාත්මක නිර්මාණ ඇතුළත් කරන්න පුළුවන්. එතකොට දැනුම ලබා දෙන ලිපි දෙන්න පුළුවන්. රසවින්දනාත්මක නිර්මාණ ඇතුළත් කරන්න පුළුවන්. ඔබ මේ වෙනකොට මෙවැනි ලිපි ලියනවා ඇති. ඒ ලිපි ඉතා නිර්මාණශීලීව ලිවීම සඳහා තමයි මම අද මේ පාඩමින් කියලා දෙන්නේ. එතකොට ඔයාලා මේවා බිත්ති පුවත්පත් ලිපි කියලා මාතෘකාව ලියලා මේ අවශ්‍ය කාරණා ටික පුතේ සටහන් කරගන්න ඕනේ. හොඳද? ඊළඟට මේකෙදී වැදගත් වෙනවා ගද්‍ය ලිපි, කවි පන්ති, කෙටි කතා, විවිධ තොරතුරු, චිත්‍ර, පාසල් ප්‍රවෘත්ති ආදී වශයෙන් බිත්ති පුවත්පත් සඳහා ලිපි විවිධාකාරයෙන්. මේ මං කිහිපයක් විතරයි කිව්වේ. විවිධාකාර නිර්මාණ අපිට ඉදිරිපත් කිරීම කරන්න පුළුවන් කාටුන් ආදී ඔබේ දක්ෂතාවය දක්වන විවිධ අංශ වලින් ඔබට ඒ ඉදිරිපත් කිරීම කරන්න පුළුවන්. ඔයාලට අද දැන් මේ දවස්වල ගෙදර ඉන්න නිසා මම උපදෙස් දෙනවා බිත්ති පුවත්පත සකසා ගැනීම සඳහා අවශ්‍ය නිර්මාණාත්මක හැකියාව දියුණු කරගන්නේ කොහොමද කියලා. විශේෂයෙන් පුතේ මෙන්න මේ බිත්ති පුවත්පත සකස් කිරීමේදී පහත සඳහන් කරුණු ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඒ කරුණු ඔයාලා පුතේ සටහන් කරගන්න. බිත්ති පුවත්පත දිනපතා පත්‍රයක මුල් පිටුවේ ආකෘතිය අනුව සකස් කිරීම හොඳයි කියලා වඩා සුදුසුයි. එක තමයි හොඳම සුදුසු ක්‍රමයක් කියලා අපි හඳුන්වන්නේ. ඉහළෙම බිත්ති පුවත්පතේ නම පළ කරන්නේ කවුද, දිනය ආදී තොරතුරු අත්‍යවශ්‍යයි. ඊට පහළින් ප්‍රධාන සිරස්තලය සහිත වාර්තාවක් එන්න ඕන. ඡායාරූපයක් හෝ සිතුවමක් හෝ සමග ඒ පිළිබඳ විස්තරයක් තියෙන්න ඕන. සංස්කාරක සටහනක් තියෙන්න ඕන. විවිධ මාතෘකා යටතේ ලියවුණු ලිපි නිර්මාණ ආදී පහළට තීරු වශයෙන් වෙන් කළ ලියනෝ නම් හොඳයි. ඒපෝ ප්‍රමාණයේ කඩදාසිය දිගු අතට දෙකට නමා වෙන් කොට තීරු වශයෙන් සකස් කරගන්න පුළුවන්. තේරුණා ඔයාලට?
විවිධ මාතෘකා යටතේ ලියවුණු ලිපි නිර්මාණ ආදී පහලට තීරු වශයෙන් වෙන් කරලා ලියන්න පුළුවන් නේ. ඒක එපෝ ප්‍රමාණය කඩදාසිය දිගු අතට දෙකට නමා වෙන්කොට තීරු වශයෙන් සකස් කරගන්න පුළුවන්. සම්පූර්ණ එපෝ දැම්මොත් විතිපුවත්පත් ඉක්මනින්ම අවහිර වෙන නිසා වැඩි නිර්මාණ ප්‍රමාණයක් දාන්න පුළුවන් ලියන්න පුළුවන් නිසා මේ විදිහට එපෝ කඩදාසිය දිගු අතට භාවිත කරලා එතකොට එපෝ කඩදාසිය නිර්මාණ දෙකක් ඉදිරිපත් කරන්නත් පුළුවන්. අපි විත්ති පුවත්පතක ලිපි ලියන ආකාරය සාකච්ඡා කරලා ලියන්නේ කොහොමද කියලා ඊළඟට පුතේ ඔයාලට වැදගත් කාරණාව තමයි තව එකක් සංගරා. සංගරාවලටත් ඔයාලට ලිපි ලියීමට පුළුවන්. ඒ සඳහා ඔයාලා නිර්මාණ සකස් කරන්න ඕනේ. බලමු අපි කොහොමද සංගරාවකට නිර්මාණ සකස් කරන්නේ කියලා. සංගරාව ශිෂ්‍යන්ගේ දැනුමයි රසාස්වාදය හා නිර්මාණ කුසලතා දියුණු කිරීමට තමයි භාවිතා කරන එක මාධ්‍යයක්. එතකොට මේක පන්තියක් වශයෙන් විෂයක් වශයෙන් සංගමයක් වශයෙන් විද්‍යාල මට්ටමින් සංගරා පළ කරන්න පුළුවන්. ඔයාලා දන්නවා ඔයාලගේ දැන් විදුලක ආදී මේ 8 ශ්‍රේණියට 7 ශ්‍රේණියට 6 ශ්‍රේණියට වගේ වෙනම තියෙනවනේ සංගරා. එතකොට ඒ වගේ පාසලෙත් තියෙනවා සිංහල විෂයට සංගරාවක් සකස් කරන්න පුළුවන්. ඔයාලගේ තියෙන විවිධ සංගම් වලට විද්‍යාල මට්ටමින් පාල කරන සංග්‍රහවලට පන්ති වශයෙන් පාල කරන සංග්‍රහවලට ඔයාලට පුළුවන්කම තියෙනවා නිර්මාණ නිකුත් කරන්න. එතකොට මේ සංග්‍රහ නිකුත් කිරීම සංග්‍රහ සකස් කිරීමටත් ඒ සඳහා අවකාශය ලැබෙනවා. සංග්‍රහ පුතේ සතිපතා හෝ මාසපතා හෝ ත්‍රෛමාසික වශයෙන් හෝ වාර්ෂික වශයෙන් හෝ මේ කාල සීමාව අනුව පාල කරන්න පුළුවන්කම තියෙනවා. ඔයාලා දැකලා තියෙනවා එහෙම මාස්පතා තියෙන ඔයාලගේ සතිපතා තියෙන සංග්‍රහ තියෙනවා මාස්පතා තියෙන සංග්‍රහ තියෙනවා දැන් විභාග සඳහා වෙනම සංග්‍රහ තියෙනවා නේද? ඒ වගේ සංග්‍රහවන් විවිධාකාර විදිහට දැන් අද සමාජයේ අපිට පුවත්පත් හරහා දකින්න පුළුවන්. එතකොට පිටි පුවත්පතකට වගේම සංග්‍රහවකට විවිධ නිර්මාණ විචිත්‍රාංග ඉදිරිපත් කරන්න පුළුවන්. ඔය කාටුන් දාන්න පුළුවන් විචිත්‍රාංග විදිහට ඊළඟට ඔය චරිත කතා චරිත කතා එකතු කරන්න පුළුවන් ලස්සන මේ චිත්‍ර අඳින්න පුළුවන් ගීත කාව්‍ය ආදී විවිධ නිර්මාණ එකතු කරන්න පුළුවන් නේද? කෙටි නාට්‍යයක් ලියන්න පුළුවන් මේ ආදී විදියට විවිධ නිර්මාණ ඉදිරිපත් කරන්න පුළුවන්. මේ නියන කවර ලේඛනයක් වුවත් නිවැරදි භාෂා විවහාරය නම් වැදගත් වෙනවා පුතේ. ලේඛනයේදී පද බෙදා ලිවීමත් ඉතාමත් අවශ්‍ය කාරණා. පද බෙදීම ඊළඟ පාඩමේදී මම ඔයාලට කියලා දෙන්නම්. බලන්න පුතේ ඔයාලගේ ප්‍රායෝගික අභ්‍යාසය. ඔයාලා පන්ති සිළු දෙනාම නිර්මාණ ඇතුළත් වෙන පරිදි බිත්ති පුවත්පතක් නිර්මාණය කරන්න වෙනවා. ඒක කණ්ඩායමක් විදිහට තමයි කරන්න වෙන්නේ. හැබැයි ඔයාලා දැන් තනියම ගෙදර ඉන්නේ. නමුත් ඔයාලට පාසල් පටන් ගත්තට පස්සේ තව ටික දවසකින් පාසල් පටන් ගන්නවනේ. ආ එනකොට ඔයාලා මේ බිත්ති පුවත්පත සකස් කිරීම සඳහා ඔබ නිර්මාණයක් හදාගෙන එන්න ඕනේ. ඒ එක්කම අපිට පන්ති නිර්මාණ හදන්න පුළුවන්. පන්ති සංග්‍රහව නිර්මාණය කරන්න පුළුවන්. මේ වෙනකොට ඔයාලට නිර්මාණ හදාගෙන බිත්ති පුවත්පතට නිර්මාණයක් සකස් කරගෙන එන්න බිත්ති පුවත්පත නමක් හදාගෙන එන්න. හොඳ නම අපි තෝරලා දාමු. ඊළඟට ඔයාලට පුළුවන් සංග්‍රහවකට ලිපියක් හදන්න. එතකොට හැමෝම පන්තියේ අපි 40 ගානක් ඉන්නවනේ. මේ 40 ගානම සංග්‍රහ ලිපි ලියාගෙන ආවොත් විවිධ මාතෘකාව ඔස්සේ ඔයාලට පුළුවන් පන්ති සංග්‍රහව නිර්මාණය කරන්න. තෝඩ නිවාඩු කාලේ නිකන් හිටියා වගේ නෙමෙයි. මොන ඔයාලගේ අතින් ලස්සන නිර්මාණයක් සිද්ධ වෙමින් පවතිනවා. තෝඩ ඔය එක්කම එකතු කරලා නිර්මාණයක් හදන්න පුළුවන්. එතකොට පන්ති සංග්‍රහාවක් නිර්මාණය කරන්න ඔයාලා එන නිර්මාණ අරගෙන එන්න පන්ති කාමරයට. ඔබ විසින් නිර්මාණය කරන ලද චිත්‍රයක්, කවියක්, නිසඳසක්, කෙටි කතාවක්, කෙටි නාට්‍යයක් මේ ආදී විවිධ නිර්මාණ එකතු කරන්න පුළුවන්. ඊළඟට පුතේ ඔයාලට තවත් ප්‍රායෝගික අභ්‍යාස එකක් තියෙනවා. බිත්ති පුවත්පතක හෝ සංග්‍රහවක හෝ ළමා පුවත්පතක හෝ පළ කිරීම වල සුදුසු ලිපියකුත් ලියන්න ඕනේ. රචනා ආශ්‍රිතවනේ ඔක ලියවෙන්නේ ඔයාලා. ඔයාලා දන්නවනේ දැන් ලිපිය ලියන්නේ කොහොමද කියලා. මාතෘකාවක් තියෙන්න ඕනේ. මාතෘකාවට අදාළ වෙන්න ඕන නේද? ඊළඟට අක්ෂර වින්‍යාසය පිළිබඳ අවබෝධය තියෙන්න ඕන. පද වෙන් කරලා ලස්සනට ලියලා තියෙන්න ඕන. ඊළඟට
නිර්මාණාත්මක බසහර භාවිතා කරලා තියෙන්න ඕන ඊළඟට කාටද ලියන්නේ කියන එක අවධානයෙන් තියෙන්න ඕනනේ මෙන්න මේ කාරණාව සියල්ල එකතු කරගෙන ඔයාලට පුළුවන් සුදුසු ලිපියක් සකස් කරන්න ඒකත් අනිවාර්යෙන් කරගෙන එන්න වැඩ ගොඩක් නැහැ පොඩි නිර්මා පොඩි නිර්මාණ කිහිපයක් තියෙන ඒ නිසා අද දවසේ මේ අපි පාඩමේ ලිපි ලිවීමේදී ප්‍රායෝගික ලේඛන වල එන තව එක අවස්ථාවක් තමයි මේ පුවත්පත් සංග්‍රහාදියට ලිපි ලිවීම ඒක තුරු හේතුමයි වාර්තා ලිවීම එහෙනම් ඔයාලා ඊගෙන අවධානයෙන් යොමු කළා මේ අවශ්‍ය දේවල් පොතේ සටහන් කරගෙන පාඩම අවශ්‍ය ප්‍රායෝගික අභ්‍යාසයල්ල අවසන් කරගෙන පැමිණෙන්න